වෙළඳපළට නිකුත් කරන ගෑස් සීමා කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගැනීම නිසා ප්‍රදේශ රැසකම ගෑස් සංගයක් මෙවන විට පවතිනවා. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව මාර්ග හරස් කරමින් සිදු කරන විරෝධතා හමු වේ. අද ප්‍රථම වහන ධවණයට බාධා එල්ල වුණා. පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව මෙම තත්ත්වය පාලනය කර තිබෙනවා. කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේද ගෑස්ලා තවත් විරෝධතාවක් පැවති අතර රැස්ව සිටි පිරිස ගෑස් ලබා ගැනීම සඳහා කොම්පඤ්ඤ වේදිය පොලිසියට පැමිණියා. ඇනවුන්ස් කළා පොලිසියෙන්. පස්සේ දැන් නෑ කියනවා මොනවා කොළඹ නැත. 63ක් ගෑස් මේ තියෙනවා ඉතුරු වෙලා. මට 63 දෙන්න පුළුවන්. පොඩින්ද මම කරන්නේ මට පුළුවන් මේ. හරි මම කරන්නේ. අද දින ගෑස් ලබා දෙන බවට කොම්පඤ්ඤ වේදිය පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව ජනතාව පැමිණියද ගෑස් නොලැබීම හමු වේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එය පාලනය කිරීම සඳහා යුද හමුදාවද කැඳවීමට පොලිසියට සිදුවත් වෙනවා. එමෙන්න මට්ටකුලියේ කදිරාණ පාලම සලින්ද මාර්ගය හරස් කරමින් ගෑස් ඉල්ලා තවත් විරෝධතාවක් පැවතුණා. මේ හේතුවෙන් මට්ටකුලියේ සිට වත්තලට ගමන් කරන මාර්ගය සම්පූර්ණයෙන්ම පැයකට ආසන්න කාලයක් අවහිරව තිබු අතර රථ වාහන ධාවනයට බාධා සිදු වුණා. දින 7ක පමණ කාලයක සිට පානදුරට ගෑස් නොලැබීම හමු වේ පානදුර අලෙවි නියෝජිත මධ්‍යස්ථානයේ ඉදිරිපිට අදත් විශාල පිරිසක් රැඳී සිටියා. එලෙස රැඳී සිටි පිරිසගෙන් කොටසක් සහ පොලිසිය එක්ව පානදුර වැයකඩ බෙදහැරීමේ මධ්‍යස්ථානයක් වෙත ගොස් ගෑස් සංගවා තිබෙනවාද යන්න සොයා බැලීමට පියවර ගත්තා. එමෙන්ම හෝමාගම නගරයෙන්ද මාර්ග අවහිර කරමින් තවත් විරෝධතාවක් පැවතුනේ ගෑස් නොලැබීම හමු වෙයි. ගෑස් නොමැති වීමෙන් පීඩාවටපත් තවත් පිරිසක් කොළොන්නාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක් සිදු කළා. මීට අමතරව කොස්වත්ත පැලවත්ත අතුරුගිරිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මෙන්ම කොළඹින් පිටපලාතුරද ගෑස් ඉල්ලා විරෝධතා කිහිපයක්ම පැවතුණා. ඔයට තින්න වෙනවා හෙටත් තින්න අදත් නැහැ කියන. අපේ දරුවෝ බඩගින්නේ. උන්ගේ දරුවෝ කාලා බිලා ලස්සනට ඉන්නවනේ. අපි දරුවෝ නිදි කරනවා දවල් 1 2 වෙනකන්. මොකද උදේට තේ ටිකක් දෙන්න විදියක් නැතුව. න්යාගන කන්න ගෑස් ටික නැතුව කිරි අතදරුවන්ට වතුර ටික රත් කර කිරි ටික හදන්න වතුර ටික නැහැ. ආ මොකද්ද මේ පාලකෝ කරන සෙල්ලම? මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ පවතින ඩොලර් අර්බුදය හමු වේ ගෑස් ආනයනය කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද ගෑස් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර ඉන්ධන අර්බුදයේ රට තුළ තවදුරටත් පවතිනවා. ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ඉන්ධන නොලැබීම හමු වේ පිරුම්හල් වසා දමා තිබුණද ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙනවා. බලස් මුල්ල ඉන්ධන පෙරුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු සහ පොම්පකරු අතර අද සිදු වූ ගැටුමක් ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ජනතාව